ඉල්ලුම මහත්තයා මේ සඳනම් මට නිමාඩුවක් ඕන. මේ සඳුද? බෑ 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 බෑ. ඇයි බැරි? මේ සඳුද මාත් නිමාඩුවක් ගන්න ඉන්නේ. ආ සිල්ලෝ මහත්තයා මොකද නිමාඩු ගන්න ඉන්නේ? මේ නෝන ගමේ ජීල් තුමාන දෙහිකට එන්නේ නැහැ. මගේ විදි ඔක්කොම ගොඩ ගැහිලා. ඉතින් ඒක හොද ගන්න ඕනේ. අනේ මේ පිස්සුන් කතා කරන්න එපා සිල්ලෝ මහත්තයා. ඒත් මම බැලුවම මොකක් හරි වැදගත් වැඩකටද කියලා. ඇයි බං? මේක කොයිතරම් වැදගත් වැඩක්ද? මම ඔබට හින්ද කියන්නේ සෞන්ද නිවඩුවක් දාලා හොදලත් නැත්තම් එහෙම මට අඟහරුවද අඳින්න ගන්නෑ. සිල්ලෝ මහත්තයාට අඳින්න යන්න නැති එක මට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට සඳ මම නිමාඩු එච්චරයි. හරි හරි. ඔබට මොකද නිවඩුවක් ඕනේ? ගමේ කොල්ලෝ සෙට් එකත් එක මැච් එකක් ගන්න. ආ අපිට මැච් ගන්න අනිවාර්යයි. මේනි කයිට හම්බා. මේ මැච් එක වගේද මගේ සිද්දික? ඒ වුණාට සිල්ලෝ මහත්තයා මේ මැච් එකක් වුණාට මේක මැච් එකක්ම නෙමෙයි. ඊට වැඩිය වෙන එකක්. මොනවද මං කියවන්නේ? මැච් එකල්ලු විතරක් ලක්පත්යල්ලු. මේකනේ සිල්ලා මහත්තයා මම මේ ළඟ දවසක් වැඩ ඇරලා මෙහෙම ගෙදර යනකොට ගමේ කොල්ලේ පාරේ අඹ ගහක් උඩ නැගලා අඹ කඩනවා. මං එතනින් යද්දි මට කිව්වා මේ අඹ ගෙඩිය අල්ල ගන්න කියලා. ඉතින් බං අඹ ගහේ ඉන්න පොඩි එකා අපට අඹ ගෙඩියක් කියවන්නේ නැතුව පොල් ගෙඩියක් කියවන්නේ මේ ඉම්පැල්ලියෝ බෝ වටින් ගොඩින් කතන්දර කියලා මගේ නිවාඩුව මට අමතක කරවන්න යන්නේ නේ. හරි හරි. පොඩ්ඩක් මේ ස්ටෝරිය කියලා නිකන් අහගෙන ඉන්න කොසිල්ලා මහත්තයා. හරි නම් කියන්න බලන්න. දැන් අර අඹ ගහ උඩ ඉන්න කොල්ලා එකපාරටම අඹ ගෙඩියක් එව්වා. මට අඹ ගෙඩිය අල්ල ගන්න බැරි වුණා. මට මාර චාටර් එක සිල්ලා මහත්තයා. පස්සේ කොල්ලා මට නෝන්ඩි හිනාවකුත් දැම්මා. මට ගම දාලා දුවන්න හිතුණා. මොනවද මම මේ කියන්නේ? හරි. දැන් ওই මැච් එකේ ওই සිද්ධිය අත සම්බන්ධය මොකද්ද? පොඩ්ඩක් මෙහෙට එන්න කොසිල්ලා මහත්තයා. පස්සේ මං කොල්ලට බැන්නා. කොල්ලා මට කිව්වා ආ වැඩෙක් නම් එන්න කොහොම මැච් එකක් ගහන්න කියලා. මමත් ඉතින් අර චාටර් එකෙන් බේරෙන්නේ මමත් ආ කිව්වා. දැන් සඳ මැච් එක. මේක සිල්වා මහත්තයා මගේ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක මගේ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් තමයි. නිකන් හිතාන් මං හිසි කොතනත් ඇත්තන් එහෙම. අඟහරුවල් අදින්න බෙරේවත් ඈ බෙරේද? සිල්වා මහත්තයා මේ හිම් පැල්ල මෙතන ලොක්ක මමද උඹද? මොකද මේ යකෙක්වත් දැක්කද? කවුද මන්දා කියලා? කවුද මන්දා නෙමෙයි යන්නේ ඇසිස්ටන්ට්. දැන් කීපාරක් කිව්වද? කවුද අනේ මම මෙහාට ගත්තා. තේරුම් ගන්නකෝ අනේ. මට මේ කළු පාට ජීවිතේ පා වෙලා. මටත් උනේ ඔයාලා වගේ සුදු වෙන්න. අපාය යමයන්ට අපේ රටේ මිනිසුන්ට වගේ දැන් සුදු වෙන ලෙඩේ බෝවෙලා අඩුවෙද? දැන් එතකොට යමරජුරුවන්ට ඇසිස්ටන්ට් ලා ඉන්නවද? නැතුව දැන් කාලේ මිනිස්සු කරන තරමක් කරන්නේ අපාය යන වැඩනේ. ඉතින් මේ ඔක්කොම යමරජුරුවන්ට තනියෙන් කරන්න බෑ. ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්න ඕනේ.
එතකොට සත්තු නැද්ද අපායේ? මිනිස්සු විතරද ඉන්නේ? මොකද නැත්තේ? සත්තු ඉන්නවා. මෙහෙමයි. අපායේ එක එක ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඩිපාර්ට්මන්ට් හතරක් තියෙනවා. මම ඉන්නේ මිනිස්සුන්ට දඬුවම් කරන ඩිපාර්ට්මන්ට් එකේ. අනිත් ඒ වගේ සත්තු මියව මොනවද? මෙහෙමයි. සත්තුන්ගේ ඩිපාර්ට්මන්ට් තුනක් තියෙනවා. බලු ඩිපාර්ට්මන්ට්, නාග ඩිපාර්ට්මන්ට්, ගොන් ඩිපාර්ට්මන්ට්. බලු වැඩ කරන අය බලු ඩිපාර්ට්මන්ට් එකට. එතකොට පලි ගන්න වැඩ කරන අය නාග ඩිපාර්ට්මන්ට්. ගොන් වැඩ කරන අය ගොන් ඩිපාර්ට්මන්ට් එකට. ඒ කියන්නේ මිනිස්සුන්ට වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවනේ. එහෙම තමයි මිසි අපි මුලින්ම හැදුවේ. දැන් ඔක්කොම ජෑම් වෙලා. දැන් මිනිස්සුන්ගේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ පූසෝ, මීයෝ, බල්ලෝ, කැරපොත් වගේ සුළු සුළු වැරදි කරපු අය. මිනිස්සු ගොඩක්ම ඉන්නේ අනිත් ඩිපාර්ට්මන්ට් තුනේ. මොකද දැන් මිනිස්සු වැඩිපුරම කරන්නේ සත්තු කරන වැඩනේ අප්පා. ඒකෙත් ඇටි නේද? එතකොට වැරදි කරන අය මැරිච්ච ගමම අපාය යනවද? ඉස්සරලා එහෙම තමයි මිසි. මැරෙන කම්ම ඉඳලා තමයි අපායට ඇදලා ගන්න. දැන් එහෙම බෑ. වැරදි ලෝඩ් වෙච්ච ගමන් අපි මිනිස්සුන්ව මරලා අපායට ඇදලා ගන්නවා. මොකද මිනිස්සු දැන් කරන වැරදි වල හැටියට මැරෙනකම් බලාගෙන ඉන්න බෑ. එහෙම වුණොත් මිනිස්සුන්ට දෙන්න දඬුවම් නැතුව යනවා. බලන්නක ડોක්ටර්, අපායේ තියෙන ජාති නේද? ඒකනේ ඒකනේ. මට පොඩි ආසාවක් ආවා. අපායේ පැත්තේ පොඩි විෂිට් එකක් දාලා ඉන්න. නැයිද චාන්ස් එකක් ගන්න? ડોક્ટર බය වෙන්න එපා. ડોક્ટર බය වෙන්න එපා. ડોક્ટરගේ වැරදි ඔක්කොම අපේ කම්පියුටර් එකේ සේව් වෙලා තියෙනවා. ડોક્ટરගේ වැරදි ලෝඩ් එක වැඩි වෙච්ච ගමන් ડોક્ટરව අපායට අපි ගන්නවා. ඕනම් මං කියන්නම් ડોક્ટર හොරෙන් හොරෙන් කරපු වැරදි එකක් දෙකක්. හොරෙන් කරපුවා? මොනවාද ડોક્ટર ඒ? මිෂි, ඔයාගේ වත් සේව් වෙලා තියෙන්නේ. ඔය මතු වෙන්නේ මේ දැන් කමු මෙහාට ආව කාරණාව මොකද්ද කියලා කියනවනම් නිකන් මේ වැරදි අවුස්සන්න නේද? ડોક્ટર බය වුණා නේද? ડોક્ટર බය වුණා නේද? බය වෙන්න එපා, බය වෙන්න එපා. දැන්ම බය වෙන්න එපා. අපායට ආවම බය වෙන්න වෙනම වෙලාවක් දෙනවා. ඇත්තටම ડોક્ટર මේ මං ආවේ මං ආයෙ ડોક્ટર මේ වගේ සුදු වෙන්න යද්දි දීසෙන්න මටත් ඕනේ. අර අපයි ආහා කකලක් ඉන්නවා මේ හැම සුදු වෙන්න බෙහෙත් ගන්න. මෙඩිසිනා ડોક્ટર මේ ගෑනලා වගේ සුදු වෙන්න ඕනේ. විසුදු. ස්ප්‍රින්කල් වයින් තු කලබල නෝ ඉන්නකෝ. කලබල නෝ වී කොහොමද ડોક્ટર? මේ පයින් ආව යම්මිල්ල පව හොඳට බය කළා. පයින් නෝ වී කොහොමද? යම බිල්ලා නෙමෙයි මං. යම පල්ලා. නිකම් පල්ලා නෙමෙයි. මම යම රජුගේ ඇසිස්ටන්ට්. මිස් ටුවින්කල් බය වෙන දෙයක් නැහනේ. මිස් ටුවින්කල් එහෙම පව් කරලා නැහනේ අපාය යන්න. අපෝ නැහැ. මෙයා නම් එච්චර පව් කරලා නැහැ. කනේ. දැන් මිස්ටර් යම ඇසිස්ටන්ට්. යස් ડોક્ટર. දැන් මේ ඔබතුමාට ඕන දැන් මේ නෝනා වගේ සුදු පාට වෙන්නනේ. මොකක්? මං වගේ සුදු වෙන්න? ඔව්. රියලි. කිරිස් සුදු. යමකේ ලොප්පි සුවැටි. ඔයා මොකටද සුදු වෙන්නේ? ඔයාම පල්ලෙකේ. ඇත්තම කියනවා නම් ඒ ප්‍රශ්නේ මටත් තියෙනවා. මේ ඇයි අපට සුදු වෙන්න බැරිද? ડોક્ટર අනම්මනම් කතා වලින් මට වැඩක් නැහැ. මට මගේ වැඩේ වෙන්න ඕනේ. ඉතින් මිස්ටර් මේ කලබල වෙලාන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. අපි ඒක කරමු කොහොම හරි. කොමිසා. පොඩි අවුලක් තියෙනවා. මේ ડોક્ટર මෙයා මෙහෙ ඇඩ්මිට් කරගන්න ඕන කියලා නම් කියන්න එපා. අදම කරන දෙයක් කරලා යවන්න. අපෝ මටත් බෑ නතර වෙන්න. මට වැඩ ගොඩ ගියා මේ දවස්වල. නෑ මිස්ටර් යම ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් යම කියන විදිහටම මේ නෝනායි ගන්නට සුදු කරන්න පුළුවන් වෙයිද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක එහෙම සුවර් නෑ. මේ ડોક્ટર අනම්මනම් කතා වලින් මට වැඩක් නෑ.
ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා හරි මට මගේ බෑය වෙන්න ඕනේ. හරි, ඉතින් මං බෑ කියලා කිව්වේ නෑනේ. කවුද බෑ කියලා කිව්වේ? අපි ඒක කොහොම හරි කරමුකෝ. මං ඒගෙන මොකක් හරි ක්‍රමවේදයක් හිතන්නම්. එහෙම කරන්න ඈ. මිස් කැමති නැද්ද මගේ ඇසිස්ටන්ට් වෙන්න? යම්කෝ මාත් එක්ක අපායට වැටෙන්න. මම මිස්ව ලෝදි හැලියක් වගේ බලා ගන්නවා. දානියා විසී අපිට බැනපුවා නම් හරිම වැරදි සිල්ලා මහත්තයා. ඒකනේ වං අපි මෙලෝ ආදා පොළවක් දන්නේ නැහැ. අපිට බැනගෙන මෙලින් කියලා. දැන් අපි දෙන්න මොනතරම් අවංකවද සේවය කරන්න යා නැද්ද සිල්ලා මහත්තයා? ඒකනේ බං කියන්නේ අපිට හොරේ මේ ගේට්ුවේ කූඩ් එකක් ඉන්න බෑනේ. ඒ අන්න ඒක තමයි සිල්ලා මහත්තයා මම කියන්නේ. යම පල්ලෙක් කොහෙන්ද මෙහෙ? අනික ඉතින් යම පල්ලෙක් නෙමෙයි යම රජුවෝ තෙන්න ඕනේ. මේක අස්සට අපෙන් අවසරවන්නේ. සිල්ල මහත්තයා මොකද මේ බය වෙලා? මම ඉන්නකන් සිල්ල මහත්තයා බය වෙන්න එපා. කැර පොත්ත කුඩුවා. දැන් ওই යම පල්ලෙක්ගේ මව සිල්ල මහත්තයා මම ඔකට යම පල්ලෙක් ආවොත් මොනවද කරනවා කිව්වේ? ඔයා යමපල්ලෙක්ද? ඔව්, මම යම රජුරන්ගේ ඇසිස්ටන්ට්. ඕ කරනවා කිව්ව එක කරනවා බලන්න. නෑ නෑ, මම මුකුත් කරනවා කිව්වේ නෑ. නෑ නෑ, ඔව් ඔව්, යමපල් මාත් වැරදිලා. මේක මුකුත් කිව්වේ නෑ. යමපල්ලන්ට වරදින්නේ නෑ. හරි, මොකද්ද උට කරන්නේ? මම උට හායි කියනවා. හායි අන්න හරි අන්න හරි අන්න හරි. ඒක තමයි ඌ කරන්න ගියේ. හරි, මම යමපල්ලෙක් තමයි කියලා බලන්න. හායි කියලා. හායි හායි. දැන් මම මොකද කරන්න ඕනේ? ඔයත් හායි කියන්න. හායි කියන්න. ඒ මනුස්සයව සුදු කරන්න බැරිද ඩොක්ටර්? මානුෂයා ඔයාට පිරිසුදු ජාරි. එයා මානුෂයෙක් නෙමෙයි. ආමතක කරන්න එපා. එයා යාම පාලේ. අන්න ඒක තමයි තියෙන එකම ගැටලුව. මොකද යමපල්ලන්ට සාමාන්‍ය මිනිසුන්ට වගේ ප්‍රතිකාර කරන්න වැඩක් නැහැනේ. අපි ටෝසිච්චක බැඩි කරලා දුන්නා. එහෙම කරොත් ඒ මිනිස්සු මැරෙයි. ආපෝ, මේ ජාඩිගේ ඔළුව පැනලා ජාඩි දාන්න ඕනේ. දැන් කීසරයක් කිව්වද එයා මිනිසෙක් නෙමෙයි යාම පල්ලේ. දින මාත්‍රාවට වැඩිය දීලා බැරි වෙලා හරි යම යමලොත් යම රජුරු ඇවිල්ලා අපි වැදගෙන යයි අපායට. ආමෝ, ඔන්න මාතරම් බෑ අපායන. ඔන්න දැම්මම කිව්ව ප්ලීස් මාව නම් එක යන හදන්න කාවරද හන්නේ. ડોක්ටර් අපි යාට කියමු අපිට මේක කරන්න බෑ ප්ලීස් අනේ ඔයා වෙන හොස්පිටල් එකට යන්න කියලා. එහෙම කියමු එහෙම කියමු. මම කියන්න ගියොත් මිනිහට තරහයි. කරන්න බෑ. මේකට විසඳුමක් ඇත්තම නැද්ද ડોක්ටර්? මට ආව අයිඩියා එක. මොකද්ද? මොකද්ද කියන්නේ ડોක්ටර්? අපි මේනි මෙහෙම දෙයක් කරමු. අපි එයාව අරගෙන යා ඔපරේෂන් තියටරේට. ඊට පස්සේ අපි යාගේ මූල බෝඩි එකම මේකප් කරමු සුදු පාට වෙනකම්. ඊට පස්සේ අපි එයාට ගියමු කවදාවත් නාන එපා කියලා. ඒ වැඩේ නම් හොඳයි වගේ. ඒ වැඩේ දැනගත්තුත්නේ අපි වැඩේ දැනගන්න නැති වෙන විදිහට කරමු. එතකොට හරිනේ. මං කියනද අපි ගාමු තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක මේකප් එකක්. එතකොට යන්නේ නැහැනේ. හැබැයි ඌ වැඩේ දැනගත්තොත් අපි ඔක්කොම අපායට ඇදගෙන යයි. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. කහමද මාගේ අයිඩියා එක. එක්සලන්ට් එක්සලන්ට්. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද? දැන් කවුද ඔය වැඩේ කරන්නේ? ඕක කිව්වේ යමපල්ලෝ මේකප් කරන්නේ කවුද කියලා අහුවේ. වෛද්‍ය විද්‍යාව ගැන මම දැනගත්තට ඉතින් ඔය මේකප් වැඩ ගන්න මම දන්නේ නැහනේ. ඒ වටේ ඉතින් සුදුසු කාන්තා පාර්ශවෙන්නේ. මට නම් බෑ ඌ මේකප් කරන්න. ආ ආ
ඇයි මේ ඔක්කොමල මාන් දිහා බලාගෙන ඉන්නේ? දැන් මේ තුන් දෙනාම කියන්නේ මාට මේකප් කරන්න කියලාද? මට නම් බෑ බෑ බෑමයි. බෑ. හරි හරි. don't worry don't worry. මම තෙල් කොදුනොම්. All the best. යාන් ඩොක්ටර්. වැඩේ හරිද ඩොක්ටර්? මේකප් එක දැම්මද? වැඩේ හරිද කියලා තහනමා. මාට නම් කොන්දා දෙක රිදෙනවා එච්චරට වැඩ කරලා කරලා. ඒ යකා කල්ම කාලෙනේ අප්පා. වැඩේ නම් ඉතින් නියමෙත කළා. තානියා. ඔයාලා නම් ඉතින් අමෝසින්. මං එහෙම තමයි. මට වැඩක් බාර දෙන්න ටීප් ටොප් එකට කරනවා. ඩොක්ටර්. දැන් කොහෙයා? ආ. මාව සුදු වෙනවා. නේද අප්පා? හැබැයි ඉතින් සුදු පාට දිගටම තියාගන්න නම් වෛද්‍ය උපදෙස් අපි කියපු විදිහට ටිකටම පිළිපදින්න ඕනේ හරියටම. මොනවාද වෛද්‍ය උපදෙස්? අයියෝ ඔයානා පුදුම යකේ. ඇත්තම කියනවා නම් මාළයාකේ. ඇයි දෙයනේ මං පැය ගානක් කියලා දීපු එක මතක නැද්ද? නාන්න එපා අවුරුද්දක් කියලා. 1 year 1 year. ඒක හැටි මතක තියාගන්න ඕන දෙයක් නෙමෙයි. මොකද මං කවදාවත් නාන්නේ නැහැ. ඒක තමයි මෙච්චර සුවඳ. හලෝ ඔව්ලක බොස්. ඔව් ඔව් ඔව්. මම මේ දැන් මෙහෙන් අපායට පිටත් වෙන්න හදන්නේ. ඔව් ඔව්. වැඩේ හරි නියමෙට කෙරුණා. සුදුම සුදුයි කිරි සුදුයි. ඔව් ඔව්. ආවම බොස්ටවත් මාව අඳුර ගන්න බැරි වෙයි. ඔව්. ඈ මොකද්ද? මාව රවට්ටලා? ආ හා හරි. ආ බොස් කියන්න මම එක මේගොල්ලොත් එක බලා ගන්න. ආ කියන්න. ඇයි 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 මොකද්ද අවුල? ප්‍රශ්නේ මොකද්ද මේ කරලා තියෙන බඩු වැඩේ? ඈ සුදු පාට පිටිගොඩක් මගේ ගාලා මාව රවට්ටලා එහෙම දියට අවුරුද්දක් යන නාන්නත් එපා කිව්ව හේදේ කියලා. මෙයා කොහොමද ඒක හරියටම දැනගත්තේ? ඒක දන්නේ අපේ යමරජුරුව මේ සීන් එක මුල ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා. මේ දැම් මට කෝල් කරලා කිව්වේ අපේ බොස්. තමුසේ තමුසේ මම මේ දැම්මම අපායට ඇදගෙන යනවා. ගිහිල්ලා පටු ගහේ නැග්ගන අවුරුදු 50ක් එක දිගටම. අනේ අනේ මේ අහන්න බ්ලම ඇසිස්ටන්ට් මේ අපේ ડોක්ටර් මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේ ඔක්කොම කරේ මෙන්න මෙයා. මෙයාගේ තමයි අයිඩියා එක. මෙයාගේ මෙයාගේ මෙයාගේ. අනේ අනේ මම නම් ඒක කියන්න එපා. යම මම් බයයි ප්ලීස් අනේ. අඩඩා යමරජුරුවන්ට හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා. ෂුවර් එකටම යමරජුරුවන්ගේ ඇසිස්ටන්ට්වත් මේ නර ලෝක කාන්තාවන් ගොනාට අඳපු හිත අමාරුවට වෙන්න ඇති. අනේ අයියා යම පල්ලා දෙයම් පල්ලා මම් බයම බයයි කළු පාටට ගොඩක් බයයි එහෙනම් මාව එක්ක යන්න එපා ප්ලීස් අනේ ඩොක්ටර් මම පාව් කියනකෝ. අනේ මේ මිසිනෝනා ඔයා එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. ඔයා යමරජුරුවන්ගේ ඇසිස්ටන්ට්වත් ගොනාට අඳපු හින්දා අයියෝ මට යන්න බෑ අපායට යන්න බෑ ප්ලීස් අනේ තේරුම් ගන්නකෝ. ඔයා ගාව සතියක් වැඩ කරලා සර්විස් සර්ටිෆිකේට් එකක් ගත්තොත් මට යමරජුරුවන්ගේ පෝස්ට් එකකටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ හින්දා මම මෙහෙන් කවදාවත් යන්නේ නැහැ. ඔයා එක්කම ඉන්නවා. ඔයා කරන හැම දෙයක්ම මමත් කරනවා. අයියේ